ශ්‍රීලංකාවේ ක්‍රිකට් අධ්‍යන ප්‍රවීණ ක්‍රීඩකයෙකුතු වෙන්න ඕන කියන දේ පහුගිය කාලේ වැඩිපුර කියවුණු කතාවක්. අවස්ථා ගණනාවක ප්‍රවීණ ක්‍රිකට් අධ්‍යන යෝජනා එකතු කළා. ඒ යෝජනා ගොඩක් කලාවට ලියවිලි වලට විතරක් සීමා වෙන විදිහ අපි දැක්කා. මේ විදිහට කරන යෝජනා ක්‍රියාත්මක නොවීමත් එක්ක කලකිරුණු ප්‍රවීණ ක්‍රීඩකයෝ ක්‍රිකට් පරිපාලනයේ ඈත්ලා ඉන්නවා කියන තීරණයත් එක්ක තමයි ගොඩක් කලාවට ප්‍රවීණ ක්‍රීඩකයෝ තමන්ගේ මැදිහත් වීම නතර කළේ. වර්තමාන ක්‍රීඩා මෙතුමා නැවතත් ප්‍රවීණ ක්‍රීඩකයෝ ක්‍රිකට් පිළිබඳ තීරණ ගන්න එකතු කරගන්න විදිය තමයි අපිට පෙනෙන්නේ. ක්‍රිකට් අධ්‍යන උපදෙස් ගන්න ප්‍රවීණම කමිටුවක් පත් කරගන්න ක්‍රීඩා මෙතුමා තීරණය කරලා තියෙනවා. මේ කමිටුවේ සභාපති ධුරයට පත් කරලා තියෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ නියෝජනය කළ අංක 1 ප්‍රතිකරුවෙක් විදියට ඉහළින්ම කතා කරන්න පුළුවන් අරවින්දද සිල්වා. මේ තාක්ෂණික උපදේශක කමිටුවට පත් කළ අනෙක් 3 දෙනා දූෂණ චෝදනා නැති මහත්වරුන්ගේ ක්‍රීඩාවේ මහත්වරු 3 දෙනෙක්. ඒ ශ්‍රී ලංකාව නියෝජනය කළ ජාත්‍යන්තර එක් දින වගේම ටෙස්ට් තරඟවලත් වැඩිම කඩුලාභියා විදියට ඉන්න මුත්තයා මුරලිදරන් මේ කමිටුවේ තවත් සමාජිකයෙක්. ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ තීරකෙක් විදියට කටයුතු කළ ශ්‍රී ලංකා කණ්ඩායම කාලයක් නියෝජනය කළ රොෂාන් මහනාමත් මේ කමිටුවට පත් කළ තවත් නියෝජිතයෙක්. ශ්‍රී ලංකාවේ වගේම ජාත්‍යන්තරයේ ක්‍රිකට් වලින් යන්න පුළුවන් හිනිපෙත්තටම ගිහින් ලබා ගන්න පුළුවන් උපරිම ගෞරවය දිනාගෙන ඉන්න කුමාර් සංගක්කාර තමයි මේ කමිටුවේ අනෙක් සමාජිකයා විදියට ඉන්නේ. මේ කමිටුවේ මූලික කාර්යභාරය වෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයාට, අමාත්‍යංශ නිලධාරීන්ට සහ ජාතික ක්‍රීඩා සභාවට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට අදාළ සියලු කරුණු සම්බන්ධයෙන් උපදෙස් දීම. එවගේම දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රමිතිය නංවාලීම සිදුවෙන විදිහට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයක සමීපව කටයුතු කරලා ශ්‍රී ලංකාව තුළ ඉහළ මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාවක් ගොඩනැගීමත් මේ කමිටුවට බාර වෙලා තියෙන කටයුත්තක්. අපි බලමු මේ වතාවේ මේ ප්‍රවීණයන්ට ක්‍රීඩා මෙතුමා එක්කතු වෙලා අපි ක්‍රිකට් තිබුණු තත්ත්වයෙන් නැවත ඔසවලා තියන්න පුළුවන් වෙයිද කියලා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළ ක්‍රියාත්මක කරන තාක්ෂණික උපදේශක කමිටුවට මේ කමිටු සමාජිකයන්ගේ නම් ඇතුළත් කරගන්නා ලෙස ක්‍රීඩා ඇමතිවරයා විසින් යෝජනා කරනු ලැබ තිබෙනවා. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නම් දෙස් අපරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.